අයිබෝුවන් මිතුරයන්නේ. ආලෝචනා අන්තර්ජාල සංගරාව ගෙනෙන පුළුරුද භාෂණ කතාබහටයි අපි ඔබ මේ එකතු වෙන්නේ. මේ දහට වෙනි දිගහැරුම්. අප සමග දිගට මේ කතාබහට සම්බන්ධව සිටි ඔබ දන්නවා අපේ මුක්්‍ය පරමාර්ථය වෙලා තියෙන්නේ මේ අවස්ථාව මේ වන්නමට ගෝලිය වශයෙන් මනුෂ්‍ය වර්ගයා සමාජ පරිනාාමේ තාක්ෂණ පරිනාාමය විද්‍යාම පරිනාාමය ආද නොවකුත් අර්ථත් ඇතුලෙන් බන්නකොට ගිලි ලයිඉන්න විශාල අර්මුදෙන් ගොඩ එන්න පුළුවන්ද එක ගොඩේමකට වඩා ඉහල පරිවර්තනයක් ඉහල අධීරකට අලුත් සමාජ ශිෂ්ඨාචාරමය අවදිීකට මනුෂ්‍යාට පරිවර්තනීමට හැකිද්ද නො හැකි වනොත් හැකේ කුමක්ද ආදි කරුණු අපි කතා කරගන ආව නවත් අපේ මුක්ක්‍ය පරමාර්ථ වුණේ මෙනමි පරිවර්තනයක් කළ හැකි කත්තුරුකයා ඉතාම නිරවුන්නු අඳුනගන්න ඒසම කරන්න කුලා විින්ජානය කුමක්ද ඒ සිදුවෙන්නේ කසේද ආද කරුණු අපි අපේ ඉදිරි න්‍යයි පත්තරයේ තියනවා. අද මම විශේෂයෙන් ඇත්වශමක මතක් කිරීමකුත්තුවාගේ නවොත්ත අප බරට හැරෙන්න්න කල්පනා කරනවා පෝල්රේ ෂැරෝන් ඇන්ඩර්සන් කියන විද්වත් දෙපල්ල අමරිකානු පරේශකොත් දෙපලක් දෙදස් එකේදී ඔවුන් දීර්ග කාලීන පරේෂ්ණ එක වර්තාවක් පල කරම් කල්ච Creව 50 මිලියන් පිපල් චජි world කියන නමින් මේක ඇත්වසිෙන් අරුත් දාහයක පහළුවක අමරිකානු ජනජීවිතය අමරිකානු මනුෂංගේ නැත්තංක අමරිකානු ජනයාගේ චර්යාව පිළිබඳද නන්න අයුරෙන් ස්වයාපාදගන්න උත්සාහ කරපු ඉතාම දීර්ඝකාලින්න විදීමත් ගැමරු පර්යේේෂණයි. නැඟී පර්යේෂණය ප්‍රතිඵල වශයෙන් මකිවගේ එදා සෙකේ උනු අර්ථක් පල කරලා. එක්තරදිට ප්‍රථම වරට ලෝක එක්තරා සුභාරංචක් කියල කියන්න පුළුවන් අමරිකාව පස් අපි තේර ඇතුළු ලෝක යුරෝපත් ඇතුළු ලෝකේ ආපු ගමන් පතය නූතන යුගයේ ඒ අපසාරී ගමන් පත මතුෙන් තියෙනවා කියෙන අදහස වෙන අතතිංකොත් ප්‍රධාන ධාරාවක්තු වන නූතන ධාරාව එතකොට මේ පරයෂක දෙපල හොයා ගත්තා ඒ ආරම්භි ඉඳලම වගේ සම්ප්‍රදායික දැඩඩි ජාතිකවාද හෝ ජාතිවාදී අර්ථයෙන් පස්සට අදින ක්ඩායම්කුත් සමාජ දිගටම ඉඳල යෙන එකන බෙනත්වත් විනූතනත්වයට විරුද්ධව පෙර අතීතය තමන් සමට පරිකල්පනකර න අතීතය වඩා හපත් එහට අප නැවත යුතු කියලා පස්සට අදින්න කණ්ඩායමක් නැතැන්කුත් වි්ඥානයක් සමාජ විඥානයක් අමරිකාය තියෙනවා එක ක්‍රියාත්මකයිකය මේක එක පැත්තන් ඒ වගේම මේ දෙදස්ස එක වාර්තාව කියනවා කලින් ක්‍රමාණු කූලු අහවෙච්චදේ ඒ අරි අමරිකාව කලක්මලවෙලුවො තිේ නූතන මාවතට එය ලොකු විවේචනයක් කරන. නමුත් සම්ප්‍රදායක ආපසු හැරීමේ ගමනට අඳින්ම විරුද්ධන අලුද්ධාරාව පැනනැගිලක් තිය ඒක ඉදිරයේ පැත්තට හැරිච්ච එකක් මේ මධ්‍ය ධදරාවේ ගමන ප්‍රතික්ෂේප කරන පිරිස්සයි. දෝට මෙතන් අපට කියන් ෙනෙක් එක්තරජ අපසාරී ගමන් පත සුණක් තියනවා අමරිකානු පරේෂිකෙන් අනුව. අමරිකානු නූතනත්වය දිහා බාලනකොට අපට අලුත් චිත්‍රක් තේනටන්ගන්නවා දෙනට මහිතන්නේ රූප සටාන දකිින්ඩ පුළුවන්. මේක තියන ප්‍රධාන ධහරාවක් ඒ අවුරුදු පන්සියක් විතර පරණයි අපි. ඒ ரோප පටන්ග ත්ගේ ගන්න. ඒහි ගාමක බලේ වශ ඇම් යටති විච් විප්ලව දෙක ඔබ. අපි කතාගර කාර්මික විප්ලෑත් ප්‍රන්සේ විප්ලි විසින් සංකේතවත් කරන්න අනතන යහ පැත් පැත්ත ගෙලම කියන්න සමාජ සාධාරනේ මානව ෞරුවේ මුල් කරගත්ත සාමේ ල් කරගත්ත විංානය. එතකොට මනුෂ්‍යත්තය පිළිබඳ අල. නූතන විඤ්ඥානයකොත් මේ කාලේ පහළ වෙන නූතන මාර්ගයේ ඒවගේම පරිසරය විද්‍යාව තාක්ෂණය මනුෂ්‍යගේ යහ පැවත්ම සම්බන්ධ තම කතිකා දහරක් පටන්ගන්නවා කාර්මික විප්ලවය නිසා දැන් අද අපි ඒ දහරාව ඒකැනේ මුළු සමස්සය ඒ නූතන යුගය කළ අපි කියන නූතනත්වෙ හා නූතන යුගයේ ඇවිල්ලා වරුදු පන්සියක්ක්කවිතරවගේ දැන් ඒ මධ්‍ය ධහරාවක් ගමන් කරනවා මේකත් එක්ක තමයි අර කියන ද දරව කල අදහස් කරන්නන්නේ පොදදු වි්ඥානයක් තියෙන නූතන විඤ්ඥානය. ඒක විසින් ගොඩනඟපු සිහන අපේක්ෂා ආකල්ප රාශ්‍යක් තියනනා සෞභාග්‍ය පිළිබඳ. පුද්ගල සෞභාග්‍ය පිළිබඳ. පුද්ගල යහපත පිළිබඳ. එක තමයි ගතන මනුස්‍යගේ ඔලුව යහපත එක බෝහම අපි වෙලා කෙටින් ගුවත් එකම ඉතාම් පුද්ගලවාදී තමන්ට දේවල් පරිසරෙන් කඩා වඩාගන්න සමාජයෙන් ගැනීමේ යම් කිසි. අදහසක්තමයි ට ආත්මාර්ථකාමේ පුද්ගලවාදය කක් ජනය කරන දහරය විඥානයක්වයි මේ මැද දහරාව තියෙන්. නවත් මේ ගමනට විශේෂ විද්‍යාාවහා තාක්ෂණය පැත්තින් ගිය ගමනටත් විශේෂයම් මානහිමිකම් නිසා සමාජය ඇතිවෙච්ච අර බල බින්ඳීමත් පැරණි සම්ප්‍රදායික ප්‍රබූන්ගේ බලය බිඳීමත් ප්‍රතික්ෂේප කරන ඒ දිගටම අතීතේ යහපත් කලකේ අර අනිත් විඤ්ඥාන දහරාකුත් තියෙන අමරිකාවේ ඒක පරේෂිකව හර පෙන්න්නේ ගිතාම ඕන්න ගැන්ුවන් ප්‍රතිගාමීම දාරාව ඒක ඇතුළි තමයි යුදවාදින් දරුණු යොදවාදී. මිලිටරිිවාදන්. කළු අමෙරිකානන්හ වෙනා ජාතින්ට තාම තදිින් විරුද්ධන ෆැසිට වාද. ක ෙක් ක්ලන් ගේ සාපරාදිී කණන්ඩයම් මුල් කරගත් සෑහන සම්ප්‍රදායික කිප්සාාල ජනකොටසුගුත්තින්න සම්ප්‍රදායික දහරාව ඒකති මකක් ජාතිකත්වය පිළිබඳ වගේ අදහසුත් තියෙන. දැන්වන්න ධාරාත් වුණක් ඔකට මහිත රූපටාන පේනවා දැන් මේක අපි අපි දන්නවා මේ අස්සරාදිින් දහරාව ලෝක හැමතනම තියෙන හැම්ම නූතන සමාංජ එකම ජාතිකවාදී සම්ප්‍රදයිවාදී ධරාක්තින එක එකක රටවල්ල ඒක තැන්වල එක අනුපානෙන් එක ප්‍රමාණය තිගාමිත් තිය නම ඒක සමමාට හොඳ අසන් තියනටපුල විනාගත විඤ්ඥානයට ප්‍රෝජනනාත්ය. ඒක වෙනම අපි සාකං්චක් කලද කාරය. ේ මැදධාරම යුරපයක්ත් අතලලා මුලු ලෝක මලලා යන මැදහරාවකුතිනම් ලංකාවෙත්තක මේ වෙනකොට ඉතාම ප්‍රකටම දහරාව කල කියන ලංකාවේ එක්තාාෙරද ලකට පරිභෝජනවාදය මුල් කරගත්ත විඤ්ඥානයක් තන තියෙනවා තා ආත්මාර් ම වි ඥානයක් තියන ලංකවට අයිත විශේෂ. දක්න අර පැරණී ජාතිවද සම්ප්‍රධයයි දහරමයි මේක අතර ලොකු ඇතතුවශ ෙදෙ වෙන්ක කරන්න බරිතර ලංකාව ත්ව ගල කියන්තින සම්ප්‍රධයයි මැද දහරාවෙන්. අමරිකාම ඉතාම පැහැදිලි වෙන් වෙන. එතකොට තුන්වෙනි දාරාවක නැගීම, විකල්ප දහරාවක නැගීම තමයි මේ පරේෂක දෙබල්ල ඉතාම පැහැදිලිව සටහන් කරන්න. දැ ඕනන්ගේ ගතති ලක්ෂන ඕන් කොච්චර ශක්ති මද නැද්ද යන්න ප දිරේද. කතාගන්න ඕන ඒ ධාරාව තමයි කල්චරල් ක්‍රේට ස් නැත්තන් සංස්කෘතික නිර්මාාපකෙන් වශයෙන් විද්වත් දෙපල හඳුන්වන්නේ. ඔවන්ගේ ලක්ෂණ පන මංකිවගේ කතා කරන්න ඕන ඒගටක මේ ධහරාව නිසා ඇත්ත වශෙන් ඉතිහාසේ ගමන වරස්විය හැකිද්ද නැද්ද එකට ශක්්‍යතාවයක් තියනවාද කියන ප්‍රශ්නත පි රහට ගන්න ඕන දෙත ර අපේ මූලික. ආපු තේම තමයි අලුත් කතතුරුකය පිළිබඳ ප්‍රශ්න ඇත්වසේ මතන දෙන අපිට පෙන්නේ නම කතතුරගෙක්්ගි බිහිමීම ය ලක්ෂණ අපි කතා කරන්නු නොති වෙන්න ප්‍රවේශහරත් මේ නම කත්තුරුකයා ගැන්න අපි කතා කරවට මතක ඇති ශම්බාල පුරානෝක්තිය බෞද්ධ පැරැන්නේ බදුන්වාෙන චක්වත් සිහනාද සූත්‍රය වගේ උපමාකතා ඇසරුණු තියම්කිසි අදහසක් තියෙනවා මෙම අලුත් විං්ඥානයක් බිිය හැකි කියන පුරාණ ෝක්තියක් හරි කතන්දරයක් තියෙනවා. නොත් මේ විද්වත් දෙපල ෂැරන් ඇන්ඩසන් ස පෝල් දෙපොල්ලගේ පර්යේෂණය අපට පෙන්නන්නේ කහු දෙ කතන්දරයක් නේඒ එක මේ පොලොවේ පවතින අලත් යථාර්ථයක් අලුත් විඤ්ඥානයක් බිහිවෙනවා අපි අන්න විඤ්ඥාන ගැන්න ඉදිරියේදී වඩා විතරාත්මකව කතා කරමු මම ඔබට මේ සැසිය තුල ni man bon.